ඇය වක්තෘවරයන් අතර අගරජිනයි. අනාවැකි පල කළේ එසේ කිරීම බලවත් රාජ්‍යද්‍රෝහි අපරාධයකයි සැලකුණු අවධියකයි. නමුත් ඉන්න ඇය කිසිවිටකත් අධෛර්යමත් වූයේ නැහැ. ඇයට අංක විද්‍යාව, හස්තරේඛා ශාස්ත්‍රය, තාරකා විද්‍යාව වැනි ක්ෂේත්‍රවල හසල දැනුමක් තිබුණා. අනාවැකි කීමේදී ඇතැම් විට කාඩ් කුට්ටමේ කාඩ්පත් පවා ඇය යොදාගත්තා. වරක් නීති විරෝධී ලෙස අනාවැකි කීම යන චෝදනාව යටතේ ඇයට වසරක සිර දඬුවමක්ද හිමි වුණා. අදහාගත නොහැකි දේ වූයේ විවිධ සිදුවීම් අලලා නිවැරදි අනාවැකි පැවසූ ඇයට ස්වකීය මරණය සිදුවන දිනය නිවැරදිව ගණනය කරගත නොහැකි වීමයි. අද සිව්මන්සල තුලින් අපි ඔබට ගෙන එන්නේ වක්තෘවරියන්ගේ අග්‍රජින වශයෙන් විරුදාවලිය ලත් මේරි ඇන් ඇඩිලේඩ් ලිනෝමන් නම් වූ ප්‍රංශ ජාතික කාන්තාව පිළිබඳ තොරතුරුයි. මේරි ලිනෝමන් 1772 මැයි මස 27 වන දින ප්‍රංශයේ ඇලිකන් ප්‍රදේශයේ උපත ලද්දේ. ඇගේ පියා 15 වන ලුයිස් අධිරාජ්‍යයාගේ ප්‍රියතම රාජපාක්ෂිකයෙකුද වුණා. ඇගේ මව අතිශය රූමත් කාන්තාවක්. පියා මිය යාමින් පසු ඇය කුඩප්පා යටතේ හැදී වැඩුණේ. කනිෂ්ඨ අධ්‍යාපනයේ සඳහා මේරි ශාන්ත බෙනඩික් දේවස්ථානයට ඇතුල් කරන විට ඇගේ වයස අවුරුදු 7යි. පාසල් ගුරුවරු ගුරුවරියන්ටත් ඇගේ මිතුරන්ටත් ඇය සතු අනාවැකි පැවසීමේ හැකියාව හෙළිදරව් වීමට වැඩි කලක් ගත වූයේ නැහැ. මතු එළඹෙන දවස වර්ෂා සහිත දිනයක්ද මඩෙහි ලිස්සා වැටෙන්නේ කවුරුන්ද යන්න හෝ විභාග ප්‍රශ්නපත්‍රවල යෙදීමට නියමිත ප්‍රශ්න හෝ ගුරුවරයාගෙන් මතු දිනක දඬුවම් ලැබෙන ළමුන් කවුරුන්ද යන්න හෝ ඇයට නිවැරදිව පැවසීමට හැකි වුණා. 11 හැවිරිදි දිවියේදී ඇය පැවසූ අනාවැකියකින් ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා. එවකට ශාන්ත බෙනඩික් දේවස්ථානයේ මව් තනතුර හිස්සුවා. බොහෝ කාන්තාවෝ එම තනතුරට තමන් ඇතුළු විවිධ නම් ගම් යෝජනා කළ අතර එයට පත්වන්නේ කවුරුන් දැයි නොයෙක් අනුමානයන්ද කළහ. මෙම කතාබහ ඇසූ ලිනෝමන් ඔවුන්ගේ අනුමානයන් සාවද්‍ය වනු ඇතැයි ප්‍රකාශ කළ අතර එම තනතුර සඳහා අධිරාජ්‍යයා විසින් පිටස්තර තැනැත්තියක යෝජනා කරන බවද දන්වා සිටියා. එම අනාවැකිය සත්‍ය වූ අතර ඉන් ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා. වරක් තම අනාගතය දැනගැනීම සඳහා ඇය හමුවන්නට පැමිණි පුද්ගලයන් තිදෙනෙකුට ඇය මෙසේ පැවසුවා. ඔබ තිදෙනාම අවාසනාවන්ත වේදනාත්මක මරණයකට ගොදුරුවනු ඇත. ඉන්පසු ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු වෙත හැරුණු ඇය පළමුවෙන්ම මරණයට පත්වන්නේ ඔබයි යනුවෙන් පැවසුවා. පිළිවෙලින් ඔවුන් තිදෙනාටම අත් වූ ඉරණම පිළිබඳව ප්‍රංශ ඉතිහාසයේ සාක්ෂි දරයි. එම අවදියේ මොවුන්ට මෙවන් අවාසනාවන්ත මරණ ඇතිවේ යැයි කිසිවෙකු සිතුවේ නැහැ. ඒ වර්ෂ 1793 ප්‍රංශ විප්ලවය එහි උච්චතම අවධියේ වූ අතර මොවුන් එය මෙහෙ වූ ප්‍රධාන නායකයන් තිදෙනෙක් වුණා. ඔවුන් නම් මැක්සිමිලියන් රොබස්පියරේ, ජීන් පෝල් මැරට් සහ ලුයිස් ඇන්ටෝනියෝ ඩි සේන්ට් ජස්ට් නම් වූව. ඇය කියූ අනාවැකිය සත්‍ය කරමින් ඔවුන් කිසිවෙකුත් ස්වකීය ජනතාවගේ අතින්ම මැරුම් කෑමට සිදුවේ යැයි කිසිවිටකත් සිතුවේ නැහැ. ඇය පැවසූ පරිදි ප්‍රථමයෙන් මරණයට පත් වූයේ ජීන් පෝල් මැරඩ් නම් පුද්ගලයායි. පිළිවෙලින් අනෙක් දෙදෙනාටද අත් වූයේ ඇය පැවසූ ඉරණමමය. තම අවාසනාවන්ත ඉරණම අනාවැකියකින් පැවසීම ගැන නොසතුටු රොබස්පියර් ලිනෝමන්ව සිරභාරයට ගැනීමට කටයුතු කළා. නමුත් කිසියම් අද්භූත හේතුවක් නිසා ඇය සිරින් නිදහස් වූ බවයි පැවසෙන්නේ. මෙම ශාස්ත්‍රකාරිය වර එක වීදියක ඇවිදිමින් සිටියා. ඇය දුටු බොහෝ පිරිසක් එතනට රැස් වුණේ තම අනාගතය දැනගැනීමට ඇති රිසියෙන්. ඒ අතර සිටි ඉහළ නිලධාරීකුගේ බිරිඳක් වූ ජොසපින්ද මහත් පිරිස දැක කුතුහලයෙන් නැවතුණා. ඇය දුටු වක්තෘවරිය අධිරාජිනියට දීර්ඝායු වේවා යනුවෙන් පැවසුවේ ඇය තුළ වූ විශේෂත්වය දැකීමෙන්. මෙය ඇසූ ජොසපින් පෙරලා ඇගෙන් විමසුවේ ඔබ මා තුළ විශේෂයමක් දකිනවාද යනුවෙන්. එවිට ඇයමතු ලිනෝමන් පැවසුවේ ඔබ ප්‍රංශයේ අධිරාජිනිය වනු නියතයි. නමුත් ඊට පෙර ඔබේ සැමියා මිය යනවා ඇති. 18 මාසයක් ඔබට සිරමැදිරියක ගත කරන්නටත් සිදුවෙනවා. ඔබට මරණ දඬුවම නියම වුණත් ඉන් සූක්ෂම ලෙස ගැලවෙන්න ඔබට පුළුවන්. ඔබේ දෙවැනි විවාහයේ සිදුවන්නේ රණවිරුවෙකු සමගයි. ඔහු පළඳින ඔටුන්නේ ලාංඡනීය මීවදයක්. ප්‍රංශයේ මතු අනාගතයේ තීරණය කරන තැනැත්තා ඔහුයි. එක හුස්මට ඇය පැවසුවාය. මෙම අනාවැකි ඇසූ ජොසපින්ට ඇති වූයේ සතුටක් මෙන්ම දුකකි. ප්‍රංශ ඉතිහාසයට ඇගේ නම එක්වීමේ හැකියාව ගැන ඇය සතුටු වූ අතර පසුකාලීනව මෙම අනාවැකිය අවසන් වචනය දක්වාම සත්‍ය වුණා. පසුව ලිනෝමන් විසින් තම මිත්‍රයෙකු වූ ෆ්ලේමොන් සමග එක්ව ජ්‍යෝතිෂ කාර්යාලයක් පිහිටුවා ගත්තා.
පොදුවේ ඇය ව්‍යාපාරයක් ලෙස පොත් විකිණීම සිදු කළද ඇගේ නියම ව්‍යාපාරය වූයේ සාත්තර කීමයි. පොත්සාප්පුවට පැමිණෙන මිනිසුන් පොත්මිල්ල දී ගැනීමෙන් අනතුරුව බිම් කාමරයට ගොඩවදින්නේ තම අනාගතය දැනගනු රිසියෙන්. එවකට නීති විරෝධී ක්‍රියාවක් වූ මෙම ව්‍යාපාරය ගැන නීති ආයතන සහ පොලිසිය දැන සිටියද ඔවුහු මුනිවත රැක්කා. එම අවධිය ප්‍රංශයේ විප්ලවීය යුගය විය. බොහෝ විප්ලවකාරීන් ප්‍රංශ අධිරාජ්‍යයේ බොහෝ ප්‍රදේශ අත්පත් කොටගෙන තිබුණු අතර එවැනි වකවානුවක යම් අධිරාජ්‍යයකට හෝ විප්ලවීය නායකයෙකුට එරෙහිව හෝ පක්ෂව අනාවැකි පැවසීම තමා වෙත මරණය බලෙන් කැඳවා ගැනීමක් වුණා. නමුත් ලිනෝමන් තම ව්‍යාපාරය නවතාලුවේ නැහැ. තවදුරටත් අනාවැකි කීම දිගින් දිගටම කරගෙන ගිය ලිනෝමන් ප්‍රංශයේ වැදගත් පුද්ගලයන් බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් විශ්මිත අනාවැකි පළ කළා. ඒවා අතර ඩිලැම්බේල් කුමරු රුදුරු මරණයකට ගොදුරුවන බව ඇය පැවසුවා. ඒ වගේම ලාසරා හෝෂ් නමැත්තෙක් උසස් ජෙනරාල්වරයෙකු බවට පත්වන නමුත් අඩු වයසින් එනම් 37 දිවියේදී මිය යන බව ඇගේ තවත් අනාවැකියක් වුණා. ප්‍රංශ හමුදාවේ සාමාන්‍ය නිලධාරියෙකු සිටි නැපෝලියන් බොනපාට් යම් දිනක ප්‍රංශයේ අධිරාජ්‍යයක් බවට පත්වන අයුරු ඇය දක්වා තිබුණා. එකල ප්‍රංශ අධිරාජ්‍යයේ අධිකරණ උපදේශකයා වූ මොන්ටෙන්සිය විප්ලවීය හමුදාවන්ට හසුවන්නට පෙර ලිනෝමන් හමු වී තිබුණා. එහිදී ඇය පැවසූ දේවල් ඔහු වාර්තා කර තිබුණේ මෙලෙසයි. "මා දුටු එම කාන්තාව මා සිරභාරයට ගනු ඇතැයි පැවසුවා. මට බොහෝ තුවාල ඇතිවන නමුත් ඒ හේතුවෙන් මරණයෙන් ගැලවීමට හැකිවන බවත් දැක්වුවා. හිසගසා දැමීමට වදකයාගේ නෙවිත් මා සතු තුවාල හේතුවෙන් ඇති වූ ශාරීරික දුර්වල තත්ත්වය නිසා මරණ දඬුවම ටික දිනකට කල් දමන ලද බවත් ඒ අතර විප්ලවය නම් මාවතක් ගෙන ඉන්පත්වන නවාධිරාජ්‍ය මා ගලවා ගන්නා බවත් තවදුරටත් දැක්වුවා." ඇය පැවසූ පරිදිම මොන්ටැන්සිය සිරභාරයට ගන්නා ලද අතර ඔහුට මරණ දඬුවම නියම වුණා. අදාළ දිනයට ප්‍රථම ඔහුගේ තුවාල සුව වූ නිසා මහත් සිත්තැවුලට පත්ව ඔහු ලිනෝමන් වෙත ලිපියක් ලීවා. එයට පිළිතුරු යැවූ ලිනෝමන් මෙසේ ඔහු වෙත ලියා යැව්වා. "බ්‍රයිබ් වෛද්‍යවරයා ඔබ අසනීපයෙන් බව සඳහන් කරාවි. මරණ දඬුවමෙන් ගැලවීමට ඔබට හැකි වෙනවා. ඉන්පසු බොහෝ කාලයක් ඔබ ජීවත් වී ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වෙනවා." ඇය පැවසූ පරිදිම මරණයෙන් බේරී දිගුගල්ලක් යහතින් ජීවත් වීමට ඔහුට වරම් ලැබුණා. නැපෝලියන් බොනපාට් ප්‍රංශ අධිරාජ්‍ය වීමට පෙර ලිනෝමන් හමු වී ඇත. ඒ වන විට ඔහු තම සෙබළ රැකියාව කෙරෙහි කලකිරී සිටියා. ඔහුට ප්‍රංශය තුළ ඔහුගේ අනාගතයේ කෙබඳු වේදැයි දැනගැනීමට සිත් වුණා. ප්‍රංශය අතහැර තුර්කියට යාමට ඔහු අදහස් කර සිටියා. නමුත් ලිනෝමන් පැවසූ දෙයින් ඔහු විමතියට පත් වුණා. ඇය නැපෝලියන් බොනපාට් අමතා පැවසුවේ, "ප්‍රංශය අතහැර යන්නට ඔබ ඔය තරම් හදිස්සි ඇයි? ඔබ උපන්නේ ප්‍රංශයේ පාලකයා වන්නටයි. එහි පාලනය ඔබට හිමි. ඔබ ප්‍රංශයේ අධිරාජ්‍ය වනු ඇති. ඔබ ප්‍රංශයෙන් පිටතට යන්නේ ආක්‍රමණයන් ජය ගැනීම සඳහා පමණයි." තවදුරටත් ඇය පැවසුවේ, "ඔබව සතුටු මෙන්ම බලසම්පන්න කළ හැකි වැදගත් චරිතයක් සතු වැන්දබුවක් ඔබ හා එක් වේවි. ඇයට ද්‍රෝහී වී කළගුණ අමතක කරන්නට එපා. එහෙම වුණොත් ඔබ දෙදෙනාම විපතට පත්වේවි" යනුවෙන්. නමුත් නැපෝලියන් ඇයව විශ්වාස කළේ නැත. එහෙත් ඉන්පසු එම අනාවැකිය සනාථ වූ පසු ඔහු ඇයට වටිනා ත්‍යාගයක් යැව්වේ පණිවිඩයක්ද සමගය. "එනම් කරුණාකර මාව බැහැ දකින්නට එපා. මගේ වර්තමානයත් සමග මම කාර්යබහුල තත්ත්වයක සිටින්නේ. මාහට අනාගතය ගැන සිතීමට කාලයක් නැහැ. මගේ අනාගතය ගැන තවදුරටත් දැනගැනීමටත් මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ" යනුවෙනි. ඇය එදා නැපෝලියන් හට පැවසූ වැන්දබුව නම් ඇයම මෙයට පෙර ප්‍රංශයේ අධිරාජිනිය වන බව පැවසූ ජොසපින්ය. රජමාලිගය වෙත ලිනෝමන්ගේ පැමිණීමට විරෝධය දැක්වූ නැපෝලියන් මින්පසු ඇයට රජමැදුර වෙත ආරාධනා නොකරන ලෙස පැවසුවා. ඔහුගේ බිරිඳ ජොසපින්ද ඉන්පසු කිසිම අවස්ථාවක ඇය රජමැදුරට නොකැඳවන බවට පොරොන්දු වූවා. එහෙත් ඇය ලිපි මගින් හා රහසිගතව ලිනෝමන් සමග සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියා. ජොසපින් සහ නැපෝලියන් යුවළ අතර වූ සම්බන්ධය බිඳී දික්කසාදයකින් කෙලවර වන්නට ඉතා ආසන්න අවධියේදී ඇය ලිනෝමන් වෙත ලිපියක් ලිව්වා. "මම බොහොම කනගාටු වෙනුයි ඉන්නේ. මට ඔබ මුණ ගැසිය යුතුයි. ඕබට් මට පැවසුවා ඔබව අත්අඩංගුවට ගැනීමට යන බව. ඔබ බියවිය යුතු නැහැ. මම පොලිස්පති ඩුබොයිස්ට කතා කරන්නම්. ඊයේ රාත්‍රියේ මම සිහිනෙන් නයින්ව දුටුවා. උන් මගේ සිරුර වෙලාගෙන මා හපන්නට තැත් කළා. මේ ව්‍යාකූල සිහිනයේ තේරුම කුමක්ද? කරුණාකර මට පවසන්න." එම ලිපියට ලිනෝමන්ද ප්‍රතිලිපියක් ලියා යැව්වා. "මාසයක් ඇතුළත සිදු නොවිය යුතු දෙයක් සිදුවෙනවා. නිර්භීත වන්නට උත්සාහ කරන්න.
මෙය වෙන්නට තිබුණ දෙයක්. එයට උදව් කළ නොහැකි. ඇය සඳහන් කළ පරිදිම මසක් ඇතුළත ජොසපින් සහ නැපෝලියන් දික්කසාද වුණා. ලිනෝමන්ගේ චරිතයේ තවත් විශ්මිත ජවනිකාවක් 1804 සිදු වුණා. එම වසරේදී සිත්තරෙකු ස්වීඩනයේ සිට පැරිසියට පැමිණියේ යම් ආදායම් මාර්ගයක් සොයා ගැනීමේ අදහසින්. තම අනාගතය දැනගැනීමේ ආශාවෙන් ඔහු ලිනෝමන් වෙත ගියා. මාමේ ඔබ ගැන කියන්නට යන අනාවැකිය වෙනුවෙන් ෆ්‍රැන්ක් 10,000ක් අගය කළොත් ඔබ කැමතිද ඔබේ අත මට පෙන්වන්නට? මොකද ඒ තරම්ම වටිනවා. එම ප්‍රකාශයෙන් විමතියට පත් සිත්තරා මතුයම් දවසක එවැනි මුදලක් ලැබුණොතින් නිසකවම මා ඔබට ඒ මුදල ලබා දෙනවා. දැනට මට අවශ්‍ය ඔබට මාගේ අත පෙන්වීමට පමණයි යනුවෙන් පැවසුවා. එහෙනම් මහගන්න, ඔබ අධිරාජ්‍යයෙකු වෙනවා. ඔබ රටවල් දෙකක අනසක පතුරුවනවා. එමෙන්ම ඔබේ පාලන කාලය වසර 25ක් කල් පවතිනු ඇති. ලිනෝමන් පැහැදිලි ලෙස ප්‍රකාශ කළා. මෙහි සඳහන් කළ සිත්තරා අන් කවරෙකුවත් නොව නැපොලියන්ගේ හමුදා මාර්ෂල්වරයෙකු වූ ජීන් බර්නාඩෝට්ටි. 1818 ඔහු නෝර්වේ සහ ස්වීඩනයේ රජු බවට පත් වුණා. 1844 වනතුරු ඔහුගේ පාලනය පැවතුණා. මිය යන තෙක් ලිනෝමන් හට ෆ්‍රැන්ක් 10,000ක මුදල ලබා නොදුන්නද තම අන්තිම කැමති පත්‍රයේ එම මුදල ඇය වෙත ලබා දිය යුතුයයි පවසා තිබුණා. වර්ෂ 1810 ඇය තවත් අනාවැකියක් පැවසුවා. හමුදාවක සිට අධිරාජ්‍යයෙකු බවට පත් වූ යමෙක් සිටීද 1814 ඔහු පරාජයට පත්වනු ඇත. එමෙන්ම ඔහුව කිසියම් දිවයිනක සිරකරුවෙකු බවටද පත්කෙරෙනු ඇත. නැපෝලියන් බොනපාට් 1814 අන්ත පරාජයක් ලැබ එල්බා දිවයිනට නෙරපා දැමුවා. එයින් ලිනෝමන්ගේ නාමය අතිශයින් ප්‍රචලිත වූවා. එසේ තම ව්‍යාපාරය කරගෙන ගිය ඇය 1821 අප්‍රේල් මස 11 වන දින නීති විරෝධී ලෙස සාස්තර කීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඇයට එරෙහිව වූ දීර්ඝකාලීන නඩුවකටද අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින්නට ඇයට සිදු වුණා. ජූනි 7 වන දින ඇයට වසරක සිරදඬුවමක් නියම වුණා. සිරින් නිදහස් වූ පසු ලිනෝමන් පසුයේ දැඩි කලකිරීමකින් ඇය ඉන්පසු පොත් ලිවීමට පටන් ගත්තා. ඇය විසින් විවිධ මාතෘකාලලා ග්‍රන්ථ 34ක් පමණ සම්පාදනය කෙරුණා. ඇගේ මුළු ජීවිත කාලය පුරා බොහෝ මිනිසුන්ගේ අනාගතය හෙළි කළ මෑයට ස්වකීය මරණය සිදුවන දිනේ නිවැරදිව පැවසීමට නොහැකි වුණා. ඇය මිය යන්නේ වයස 108 හෝ වයස 123 බව කලින් ඇය පවසා තිබුණත් 1843 ජූනි 25 වන දින හෘදයාබාධයකින් ඇය මිය යන විට 71 හැවිරිදි වූවා.